කැලීන් ස්නාන කලාව. මහත් පරිශ්‍රමයක් දරා සිදුකරන වගාබිම්වලට වන සතුන්ගෙන් එල්ලවන බලපෑම හමුවේ පීඩාවට පත්වී සිටින ගම්මානයක් පිළිබඳවයි මේ කතාව. පොත වර්තාවන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන්. හාලියල බෝගඩ ප්‍රදේශයේ ජීවත්වන බහුතරයක් ජනතාවගේ ප්‍රධාන ජීවනෝපාය මාර්ගයේ වී ඇති ගොවිතැනක්. එලෙස බෝගඩ ගම්මානයේ ගොවිතැනින් දිවි සරි කරගන්නා පවුල් සංඛ්‍යාව 1500කට ආසන්නයි. ප්‍රදේශයේ වගා කරන බෝග අතර පුවක්, ගම්මිරිස්, පොල්, බඩිරිඟු හා කෙසෙල් වගාවන් සඳහා හිමිවන්නේ ප්‍රමුඛ ස්ථානයක්. බොහෝ කාලයක සිට ගොවිතැන් කටයුතු සිදුකරගෙන පැමිණියත් අද වන විට ප්‍රදේශයේ ජනතාවට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදුව තිබෙනවා. ඒ වගාවන්ට රිලවුන්ගෙන් හා දඬුලෙන්න්ගෙන් එල වී ඇති දැඩි බලපෑම් හේතුවෙන්. ගොඩා කසරන තත්වකට පත්වෙලයින් අපි දෙන්න විතරයි ජීවත්වන්නේ. ගොවිතැනක් බදක් කරලා ජීවත්වන දැන් අසනීප තත්ත්වය නිසා කිසිම වැඩක් පලක් කරගන්න බෑ. අවුරුද්දකට සැරයක් මේ වත්තේ ගම්මිරිස් පුවක් ගෙඩියකින් තමයි ජීවත්වෙන්නේ. ඒක සත්තු විනාශ කරනවා. දෝතුරු ගිරියාගේ වෙනකොට සේරම හපලහපල විනාශ කරනවා. මන්ත අසරණ තත්වකට පත්වෙලයින්නේ. අපිට අස්සසුමත් කියන්න බැරි තරම් අසරණ තත්වක ජීවත්වෙන්නේ. මේ සත්තුන්ගෙන් මොනහරි විසඳුමක් කරගෙන ඒකට අපිට විසඳුමක් ලබා දෙන්න කියලා මං මහත්තයලගෙන් අපි ඉල්ලන්නේ. මේ රිලව් ටික අපිට ආදායම් කර තියෙන අවුරුද්දකට වසාවක් මේ පුවක් ගැටයකින් තමයි. කෙසෙල් කැනකින් පුවක් ගැටයකින් ඉතින් ඒ සියලුම භෝග විනාශ කරනවා. අපි අසනීප තත්ත්වයේ ඉන්නේ ජීවත් වෙන බොහොම අමාරු තත්ත්වය. අපිට මේ රිලව් ටික වඳ කරලා විනාශ කරලා දෙනවා, නිදහස් කරලා දෙනවා. බොහොමත් පින්ගයි තියෙනවා. මේ බලධාරීන්ට නොයෙකුත් වතාවල් වල කියලා තියෙනවා කිසිම අපිට සහනයක් ලැබිලා නැහැ. මේ රිලව් ටික වඳ කරලා නිදහස් කරලා දෙනවා නම් අපි බොහොමත්ම පින්ගයි තියෙනවා. එක සංචුවකට ඉන්නවා 200-300ක් ඉන්නවා. ඉතින් මේ සතු වත්තලට ආව සම්පූර්ණ විනාශ කරනවා. එළවලයි බේරෙන්න බෑ. ඉතින් එක්කෙනෙක් දෙන්න ඉන්නවා 300-400කට වාගේ සංචු දෙකක් තුනක් ඉන්නවා. එක රංචුවක් එළවමුට ආය රංචුවක් එනවා. ඉතින් හරිම අමාරුයි අපිට මේ සත්තුන්ගෙන් ජීවත් වෙන්න. ජනතාව පවසන්නේ ප්‍රදේශයේ රිලවුන්ගේ ගහනේ ශීඝ්‍ර ලෙස වැඩිවීම හේතුවෙන් වගාවන් සිදු කරගෙන යාම බොහෝ අසීරු වී ඇති බවයි. පවතින තර්ජනය හමුවේ කිසිදු අස්වැන්නක් ලබා ගැනීමට නොහැකි වී ඇතැයි ඔවුන් පවසනවා. මේ අපේ ප්‍රදේශයේ විශාල ප්‍රමාණයක් රිලව් ඉන්නවා. ඒක නිසා අපේ මේ ගමේ කිසිම දෙයක් වගා කරගෙන කන්න අපිට බෑ. මේ ගමේ විශාල ප්‍රමාණයක් පුවක් වලින් ලැබෙන ආදායමෙන් තමයි ජීවත් වෙන්නේ. රිලව් නිසා ඒවත් දැන් නෑ. කිසිම වගාවක් කරගන්න බෑ. හැම වගාවකටම හානි. ඒ කියන්නේ පුවක් තමයි අපේ ප්‍රධාන මේ ආදායම් මාර්ගය. පුවක් ගෙඩියක් තියන්න. ඒතර පොල්ගස් ගෙදර අපේ වත්තේ මැත්තෙම තියෙන පොල්ගස් 10ක් විතර. එක පොල් ගෙඩියක් ගන්න නෑ. ඔක්කොම දැන් කඩෙන් ගේනලා තියෙන්නේ. කිතුල් මලක් බෙහෙත් තියාගෙන මිනිස්සුන්ට කිතුල් පැන් ටික අකුරු ටික අදා ගන්න විදියක්. ඉරුංගු ගහක් ඉස්සර ඉරුංගු මන්යෝක කොච්චර මිනිස්සු වගා කරගෙන මෙහෙ කෑවද? දැන් කිසිම භෝගයක් හදා ගන්න විදියක් නෑ මේ රිලව ප්‍රශ්නෙට. ඉතින් මොකද්ද කරන්න කියන්නේ? මේකට විසඳුමක් අපි විසඳුමක් බලාපොරොත්තු වෙනවා. මොකක් හරි එහෙම නැති වුණොත් අපි අපිට හරි මේ වගේ කේමක් බාර දෙනවා නම් මේක මොනවා හරි කරලා විනාශ කරගන්න අපි කරනවා. ඒකට අවසරයක් දෙන්නෙත් නැහැ රජින්. වගබිම් ආශ්‍රිතව මෙන්ම නිවස් ආශ්‍රිතවත් රිලවුන්ගෙන් එල්ලවී ඇත්තේ දැඩි බලපෑමක්. මේ ගැටලුවට කඩිනමින් විසඳුමක් ලබා දෙන ලෙස බලධාරීන් කොතෙකුත් දැනුවත් කළද පළක් වී නැතයි ජනතාව චෝදනා කරනවා. මෙච්චර කාලයක් අපි මෙච්චර ජීවත් වුණා. අපි සාමාන්‍ය අපි පොඩි දවසවල මේ රිලව් කියලා දන්නේම නැහැ. රිලව් බලන්න යන උන ඌමාව පැත්තට. නමුත් දැන් ඒ ග්‍රහණය වැඩි වෙලා අපිට ජීවත් වෙන ක්‍රමයක් නැහැ. අපි රජයෙන් ඉල්ලන්නේ මේ රිලව් ප්‍රශ්නේ විසඳලා දෙන්න කියලා. කෙසෙල් ගස් තියෙනවා. ගස් පමණයි. කැන නැහැ. කාලා සම්පූර්ණම කැන කාලා. පුවක් තියෙනවා. පුවක් දීතුල් කාලෙට මේ රිලව් ප්‍රශ්නෙන් සම්පූර්ණ ගෙඩි කොම සුප්පු කොල්ල බිමට දානවා. ගෙඩි ඉදුනම ඒකත් හපලා බිමට දානවා. ඉතින් අපිට ඇත්තෙම නැහැ ප්‍රයෝජනයක්. ඉතින් අපිට ජීවත් වෙන ක්‍රමයක් නැහැ. අපි වෙන සුවන් රැකියාවක් වෙන විශේෂ රැකියාවක් කරන්නෙත් නැහැ. අපි මේ ගොවිතැනින් තමයි අපි ජීවත් වෙන්නේ. නමුත් අපිට ජීවත් වෙන ක්‍රමයක් නැහැ. අපි රජයෙන් කියලා ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. අපිට වෙන රජේ මොනවත් ඕනේ නැහැ. එළවලුවක් හදන්න බෑ. මොන හරි මිරිස්ටික් හිටවන්න බෑ. ඒ සත්තුන්ගේ විනාශේ. ඒ නිසා අපිට ජීවත් වෙන ක්‍රමයක් නැහැ. ඒක නෝ ඔබතුමාලන් අපි ඉල්ලා සිටින්නේ මේ ප්‍රශ්නෙට විසඳුමක් ලබා දෙන්න. අද දෙරණ YouTube නාලිකාව. YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.